මේ වර්ෂයේ අපිට විදුලි බල මණ්ඩලයට විශේෂයෙන්ම ගිගවොට් පය 16370ක් තමයි මේ අවුරුද්දේ අපිට අවශ්‍ය වෙන්නේ විදුලි බලයෙන් උත්පාදනය කරන්න. ඒ උත්පාදනය කරන්නේ පය 2ක පය 3ක විදුලි කප්පාදු පහුගිය කාලේ තිබුණු පය 6ක විදුලි කප්පාදුවත් එක්ක. නමුත් පය 24ම අඛණ්ඩව දෙනවා නම් උන් ඉල්ලීමක් කරනවා අඩුම තරමේ ගිගවොට් පය 17155ක් උත්පාදනය කළ යුතුයි කියලා. ඒ අනුව තමයි උන් හදලා තියෙන්නේ 56190ක් වැය වෙනවා. නමුත් දැනට තියෙන මහජන උපකිතා කොමිෂන් පහුගිය අගෝස්තු මාසේ විදුලි බල මණ්ඩලය ඉල්ලපු සංශෝධන නෙමෙයි කරු කතානායකතුමනි ලබා දුන්නේ. පහුගිය අවුරුද්දේ රුපියල් බිලියන 800ක් වැය වෙනකට උත්පාදන වියදම විදුලි බල මණ්ඩලයට ලබා දුන්නේ උත්පාදන වියදමෙන් රුපියල් බිලියන 500ක් ආවරණය වෙන ගාස්තු සංශෝධනයක් පමණයි. 56190ක් වැය වෙනකට දැනට අය කරන ගාස්තුව තුල සාමාන්‍ය අගයක් ගත්තම අය කරන්නේ 29714යි කරු කතානායකතුමනි. 29714ක් අය කරනකට රුපියල් 27ක තියෙනවා පරතරයක්. ඒ රුපියල් 27ක පරතරය කියලා කියන්නේ රුපියල් බිලියන 423.5ක් අපිට වැය වෙනවා. අමතර වශයෙන් මේ ගාස්තු වශයෙන් ලැබෙන මුදලට අමතරව මහා භාණ්ඩාගාරයේ හෝ බදු ගෙවන ජනතාව හෝ කෙසේ හෝ ලබා දෙන්න ඕන විදුලි බල මණ්ඩල මේක කරගෙන යන්න. එතන මේකේ විකල්ප දෙකයි තියෙන්නේ. අපි රුපියල් බිලියන 423 මහා භාණ්ඩාගාරේ දෙන්න බෑ කියන එක අපි හොඳටම දන්නවා. මේ ගාස්තු සංශෝධනය යාවත් කාලීන කරන්න ඕනේ. ඒ යාවත් කාලීන කිරීම තුලින් තමයි අපිට ලබා ගන්න. එහෙම නැති වුණොත් අපිට තියෙන විකල්පය තමයි කවුරු මොන විදියට කිව්වත් රුපියල් බිලියන 423.5ක් අපේ විදුලි බල මණ්ඩලයට ලැබෙන්නේ නැත්නම් අවශ්‍ය ඉන්ධන ටික ගන්න, ගල් අඟුරු ටික ගන්න, දැවි තෙල් ටික ගන්න. එහෙනම් අපි සියලු දෙනා ලෑස්ති වෙන්න ඕන ලබන අවුරුද්ද පැය 6ක 8ක විදුලි කප්පාදුකට යන්න. අපි බලන්නේ මේ අඩුමතරමේ ගාස්තු සංශෝධනයක් කරලා අර අපේ වියදමට සරිලන ගාස්තු සංශෝධනය මිල සූත්‍රයක් ආවොත් අපිට පුළුවන් බැංකු පහසුකම් ලබා ගන්න අර පරණ ඒවා ටික ගෙවිගෙන කරකට ගන්න. නැත්තම් වෙන්නේ මේ සුලම් බලාගාර, සූර්ය බලාගාර, ඒ වගේම මිනි හයිඩ්‍රෝ මේ කියන පිරිස් නැවැත්වුවොත් එහෙම අඛණ්ඩව විදුලිය ලබා දෙන එක කරු කතානායකතුමනි මීට වැඩිය බරපතල තත්ත්වයකට යනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා මිලි වැඩි කිරීමක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඔබතුමාලා ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න විසඳන්න. මේගොල්ලෝ පත් කරපු අය උපයෝගිතා කොමිසමේ සභාපති හැමදාම හතට ඇවිල්ලා කියනවා රූපවාහිනියේ වැඩි කිරීමක් අවශ්‍ය නැහැ කියලා. මෙතුමා ඇවිල්ලා වැඩ කතාවක් කියනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. විදුලි බල මණ්ඩලයට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න නම් ගරු කතානායකතුමනි අනිවාර්යයෙන්ම විදුලි බිල සංශෝධනයක් සිදු විය යුතුයි. ඒක වුණේ නැත්නම් අපිට අනිවාර්යයෙන්ම අඳුරු යුගයකට යන්න වෙයි.